Dialog per day home broadband router. Then GB එකක් රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. මොහුනේ තෙල් ගතියට Liva Ayush Aloe Vera Face Wash. Pocket එකට fit වෙන new Axe Ticket perfume. කොහොසේලතාවම නිදිද? ඔව් තාත්තේ තාම නිදි. ඊයේ පාටි. ඔව් ඉතින් දන්නේ නැද්ද මේගොල්ලෝ? රටේම උන්ට ගිනි වතුර බෙදෙනවා. ඌත් ඒවම බීලා පිච්චෙනවා. අනේ ඉතින් තාත්තේ ඉඳලා හිටලානේ. උඹත් ඉතින් ඌටම හරියන ගෑණිනේ. උඹ දන්නවද සේමිනියෝ? ওই රස්සාවල වල ආනිසංස මොකද තාත්තේ? ඔය මත් වතුර විකුණන එකේ ආනිසංස මොකද්ද? උපදින උපදින ආත්මවල අඩු වයසෙන් මැරිලා යනවා. මිනිහා දරුවෝ බේබද්ද වෙනවා. නොවිඳින දුක් විඳින්න සිද්ධ වෙනවා. දැන් ඔය මේ ආත්මේ අසේල කරන ඔය රස්සාවල් වලට උඹත් උල්පන්දන් දෙනව උදව් කරනව නේද? ඉතින් දැන් බලපන් දයාල වෙඩි කාලා මැරෙනකොට වයස කීයේද? මොන්නව තමයි මේ මාත්ම ආනිසංස. ආ උඹ දැන්ද නැගිට්ටේ? ආ නෑ නෑ නැගිටලා ටික වෙලා මේ ගම්නක් යන්නයි ලෑස්ති උනේ ඔළුවත් රිදෙනවා. ගුඩ් මෝර්නින් තාත්ති. ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. අම්මේ මට මම වැදගත් දෙයක් කතා කරන්න කියලා හිටියේ ඊයේ. හා ඒ කොහෙද? හොඳටම බීලානේ. ආ ඒක හරි. මොකක් ගැනද තාත්තා කියන්නේ හිටියේ? මම මහ ලොකු හපංකමක් කියලා හිතන්න ඇති අර තුවක්කු කුත් අරගෙන ගිහිල්ලා අර නාකි මිනිහාගේ ඔළුවට තියලා තර්ජනය කරලා ආපු එක. මොකද්ද දැන් ඔය කියන්නේ? මං වැඩිහිටි නිවාසේ ඉන්නකොට සේනක මාව බලන්න ආවා. කවු සේනක? නිකම් මේ බබා වෙන්න හදන්න එපා අසෙල. සේනක කියන්නේ මහී පුතාගේ තාත්තා. ආ ඔව් ඔව් ඉතින් ඉතින් එයා ආවා. ඔව් ඉතින් එයා ආපු විත්තිය උඹ කොහොම හරි දැනගත්තා. ආ ඉතින් ඊට පස්සේ උඹ ගිහින් ඒ මිනිස්යාට එකපාරක් බැනලා ආවා. නෑ නෑ තාත්තේ වැරදි. බැන්නේ නෑ. එන බැන්නේ නෑ බැන්නේ නෑ. එන පළවෙනි වතාවට අවවාද කළා. අවවාද කළා. මොකකටද? ආයි තාත්තා බලන්න වැඩි නිවසේ යන්න එපා කියලා. ඇයි? ඇයි? මොකටද ඕනේ නෑනේ? මාව බලන්න එන අය හරි ආශ්‍රය කරන අය හරි තීරණය කරන්නේ උඹ නෙවෙයි මම. හරි හරි ඒක හරි. ඉතින් කමන්නේ. ඊට පස්සේ කෙල්ල බැන්නට පස්සේ උඹ ගියා පිස්තෝලෙ කුත් අරගෙන. ඔව් ඔව් ගියා ගියා. කවාරි මරන්නද? ඔව් එතන කවුරු හරි එකෙක් හරි වැඩිපුර දැඟලුවා නම් මං අම්මා අප්පා බාවනවා එතනම. මොකද මං බයද? ආ එහෙමද? ඔව් එහෙම තමයි. උඹ කාටවත් බය නැහැ. කාටද? කාට හරි මම මොකටද බය වෙන්නේ? හා එහෙමයි. එහෙමනම් තියෙන්නේ හදිසි ඇමතුම් අංශයට මේ ගැන ඔත්තුවක් දෙන්න. ඒ මොකද? දැන් ඔය උඹ ගාව තියෙනවයි කියන පිස්තෝලෙට ලයිසන් එකක් එහෙම ඇතිනේ. තාත්ත මේ පිස්සු විකරණ කතා කරන්න එපා හොඳේ. තාත්ත දැන් මොකද්ද මේ කියවන්නේ? දැන් උන්ද තාත්තගේ පුතු මමද තාත්තගේ පුතා? මමනේ තාත්තගේ පුතා. ඉතින් තාත්ත මේ පිස්සු කතා කරන්න නෑ නේපා. ඔයා පොලිසිය තමයි ඒක වෙනම කතාවක්. නමුත් අනේ එහෙමනම් එහෙමනම් මින් පස්සේ අර මිනිසුන්ට කිසිම තර්ජනයක් කරනව නෙමෙයි. එහෙම කරලා අහුනොත් බලාගමු. ආමේ
ඔගේ නංගිට කියන්න එයාගේ වයසට ගැලපෙන තැන ඉන්න කියලා හොඳේ. ඇයි? ඔහට ලැජ්ජ යුතුයද? ලැජ්ජ නැතුව? ඇයි අනේ? මොනවද අර අම්ම ඉස්සර ඇහුවේ? ආ මේ දසුන් ණයටත් ඕන නම් අපි අක්කට කියලා බත් ටිකක් අවගන්න කියලානේ. නෑ නෑ ඒක නෙමෙයි. එහෙනම්? එන අර කිව්වේ මේ අම්මා හිටි නැත්තම් අනිවාර්යෙන් මේ බත් කවා ගන්න ඕනේ කියලා. ආ ඔව් අනේ ඒකට නම් මටත් ඉතින් ලැජ්ජ යුතුයනේ තමයි. මට මොනවද කියන්නේ කියලා හිතා ගන්න බැරි වුණා. ඒ ඉතින් එයාගේ හැටිනේ. හැටි තමයි. ඊළඟ පාර නම් මම අයිනෝ ඩොක්කක් යාට. අන්න හරි. මසිනුනාම පොඩ බය කළ තියා ගන්න. ඔය හරි ජොලි කෙල්ල නේද අනේ. අම්බෝ ඔව් ඔව්. එයාට ඉතින් මේ ඔය ගොඩක් ඉන්නේ පිරිමි යාළුවනේ. හරිනේ මට හිතුණා. මේ අන මහියා යන ආචුට්ටක් අරගෙන අහනවද මොකක් ගැන අර අසේනගේ ප්‍රශ්නෙට මොකක් දුනේ කියලා පව්ව නැහැ අපි කීපාරක් නම් ඇහුවා දානේ හරි හරි ඔය ආපහු වහල බලන්නකෝ මොන වුණත් එදෙන ගොඩක් හොඳයිනේ එහෙම එදෙනට වෙන් වෙන දෙන්න බෑ ඔකව කියලා පණිත් ගන්න අපි දෙන්න මුදුම්ල දෙන්න මෙතන අපිට ඉතින් කොච්චර නම් වැඩ කරන් තියනodයි මොනවද දැන් ඔය කරන්න තියෙන දේව ෂොපින් කරන්න තියෙනවා ෆිල්ම් එකක් බලන්න යන්න තියෙනවා ඔව් මම දැක්කා මොකද්ද දැක්කේ දැක්කේද පොලේ ෂොපින් කරනවා වට්ටක් අතෝර තෝර හඩෝ තෝ ඒකත් දැක්කද බං දැක්කා දැක්කා නේ තාම උඹ ගෙදරට කියලාවත් නැහැ දැන් දැන් මේකට කඩ යනවාද අපි නෑ නෑ බම් මේ ගෙදරට මේ බඩු එකක් ගන්න ඕන කිව්වා. ඒකයි දෙන්නත් එක්ක ගියේ. දෙන්නම ගියාට මම දැක්කේ නම් ඔබ නැවි නැවි එළවලු තෝරනවා පොල් තෝරනවා. මේකි මැඩම් වගේ අරක් ගන්න මේක ගන්න කියලා ඇඟිල්ල දෙකනවා. නැද්ද කියපන්. අරලු මේ බොරු නම් කියන්න එපා මචං. බොරු. බොරු නම් අහපන් පොලාගේ. පොලා ෆොටෝ එකකුත් ගත්තා හරි. මොකද්ද කියන්නේ? මල හත්තිලා මේ ඔක කොහේ කොහේ කාට කාට යවයිද දන්නේ නෑ බං. නෑ නෑ. කාටවත් යවන්නේ නැහැ මං ගෝ කාටවත් යවන්න එපා හැබැයි Facebook විතරක් දාන්න ඕනේ කියලා ආ අනේ දෙයිය නෙමෙයි පාබං බොරු බොරු බා මේ මහයයි අර අසේනගේ ප්‍රශ්නේ තාම හරි නැද්ද ඒක මොනවා හරියන්න දිති නෑ නෑ ඒ කියන්නේ තාම ওই දින තරහයිද නෑ නෑ එහෙම තරහක් නෑ හැබැයි ඕනේ නෑ නේද රටම බලගන්වන්න 100%ක් සූදානම් Nestle Gold from Nestle Sunsilk ලොකු බෝතලෙන් සේදුම් වාර 30ක් රුපියල් 120ක ඉතිරියක් නව Glow Guard Natural Salt දසක මුල් වගේම ශක්තිමත් දත් මුල් සඳහා Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely. Fair and Lovely then Glow and Lovely. කෙට්ටුත්ලා මූණ ඇදලත් කියලා මොකද බං? සතුටින් ඉන්නවනේ මේ නෑ අයියේ. මඩක් නම් යකේ තුන. ඕදුනේ. ඊට කලින් කියන්නකෝ මහිය අයියේ මොනවද කියන්නේ මේ ගැන? මොනවද කියන්නේ දිදී මේ ගැන? නෑ මං කියන්නේ දැන් කල්පනා යගේ ප්‍රශ්න ගැන එහෙම එහ මොනවද කියන්නේ? අනේ කියන්නකෝ අයියේ. නෑ ඉතින් ඒව මේටයි මේ ඔයටයි කියලා වැඩක් නෑ නං ඔයා කියන්නේ ඌටයි ඌ කියන ඔයාටයි කියලා වැඩක් නෑ නේ. වැඩක් නැති නෑ අයියේ. මං ඔයාට අද ලොකු රහසක් කියන්න එයාගේ. මොකද්ද? ඊට කලින් කියන්නකෝ මට මහියා මේ ගැන මොනවද කියන්නේ කියලා. ඌ කියනවා ඉතින් ඔයා ආව රකටවලු. කල්පනාත් එක්ක යාළු වෙලා. යාළු වෙලා. යාළු වෙන්නේ මේ මේ හිතේ තියෙන දුකට මට ඔබ මරලා දාන තියෙනවා නම්. කවද? කල්පනව. අපිට තෝක නම් හිතුණා ඉතින්.
මොකද්ද? නැතිනම් දැන් මේ ඔයයි මෙහෙම කරේ කියලා. හැබැයි අපේ මලිතයානම් හැම වෙලේම වගේ කිව්වේ අසේනි එහෙම කෙල්ලෙක් නෙමෙයි. මෙතන වෙන මොකක් කර ඇවුලක් ඇති කියලා. අනේ ඉතින් උන් මගේ යාළුවානේ. ඌ මං ගැන දන්නවා. හරි හරි. දැන් කියන්නකො. මොකද මේ වෙන්නේ? මොනවද මේවට හේතුව? දවසක් කල්පනා අයියා මට එහෙ එන්න කිව්වා. අපේ අයියා එක ගියේ. කලණයක්. ඔව්. ඊට පස්සේ ඉතින් එහෙට ගිහින් ඉතින් මා එක තනියම කතා කරන්න ඕනි කියලා අයියා එළියට යවුවා. ඔව්. ඊට පස්සේ ඉතින් එහා මට කිව්වා මහිය අයියා ගැන දන්නවා එහෙම කියලා. සතියකට දවස් දෙකක් තුනක් විතර මෙහෙ ඉන්න ඕනේ. මං ඕගලන් ගෙදර යනවා අපි සෙල්ෆි ෆොටෝස් අරගෙන Facebook එකේ අප්ලෝඩ් කරන්න ඕනේ එහෙම නැත්තම් එහෙම නැත්තම් මම ආගේ ඔළුවට අත තියලා දිවුරනවා මං ඕකව මරනවා මං ඕකව මරණ එක මරනවා ඌ පාර එහෙම යනවා එනවනේ නේ මගේ ඩිෆෙන්ඩර් එකේ ටිකක් තදට ඇතුළු වුණාම කානුවක් පල්ලේ වැටලා ඉදී කානුවක් පල්ලේ මොකන්ද කියන්නේ හොවයේ යකෝ එක මාර වැඩක් නේ ඒක තමයි කියන්නේ දැන් එතකොට අර අරන්දිම ෆොටෝ ගත්තේ තේමද මට නම් අපිරිය යෝක ලං වෙද්දිත් දැන් ඔයා මේ ගැන එතකොට ගෙදෙට්ටවත් කිව්වේ නැද්ද ගෙදෙට්ට කියලා වැඩක් තියනවද අයියේ ඊදර අයත් කියයි මහිය යොම් මරලා දැම්ම නම් කියලා ඒ කියන්නේ මහියගේ ජීවිතය අනතුරේ මම යව හම්බ වෙන්න කියත් ඇති එයා මහියයෝ මරලා තායි අනේ ඉතින් මේක මහියට කියන්න ඕන අනේ පුළුවන් නම් කියන්නකෝ මං කිව්වට යා පිළිගන්න එකක් නැහැ දැන් ඔය කියන විදිහට මේ ඔයාට උව බඳින්න විදිහ ඒක මං දන්නේ නැහැ එත් මං එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ කිවි. මං ජීවත් වුණත් මෙහෙම වෙන්නේ. මේ මේ පිස්සු ගියවන්නත් ඉන්නව. පරේර දැන් මට කිව්වනේ මම මේක අවශ්‍ය පුද්ගලන්ට කියන්න. අනේ අය පුළුවන් නම් මහිය අයියට කියන්න මේ වෙන දේවල් වලට මට සමාව දෙන්න කියලා. හරි හරි. දැන් මේ වුණ දේ උට කිව්වම තේරුම් ගයිනේ. මොකද්ද?
ඒව hina වෙන්න බය හිතුණා මම බඳින්න ඔච්චර බය නේදයි එහෙම එකක් නැහැ එන කොමකට තියන්නේ කොහමට ආදර නැද්ද මට ආදරේ ඔයාමට ආදර කරන්නේ මම ඔයාගේ කරගන්න නෙමෙයිද මං ඔයාගේ ඔයා මගේ තමයි කොහොමද ඔයා මේ කතාවට කියන්නේ වලයි මං අහන්නේ එහෙම දෙයක් නෙමෙයි එහෙනම් ඔයා මම ඔයා කරගන්න මාව මැරි කරනවද මැරි කරනවා ඉතින් කවදද ඒවට මෙච්චර හදිස්සි එහෙම නෙමෙයි අපේ ගෙදරට විශ්වාසයක් තියෙනුනේ අපි ගැන අපේ සම්බන්ධය ගැන නංගි ගෙදර ආයේ විශ්වාසයක් නැතුණාට ඔයාට මාව විශ්වාසයි නේද ඔව් එහෙනම් එච්චරයිනේ එච්චරයි කෙනෙක් ඔයාට ඇත්ත හැබැයි මට මදි අයියේ 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 කියන්නේ මම කෙල්ලෙක් නේ ඉතින් ඉතින් අපේ ගෙදර මිනිස්සු හොයන මං යාළුවනි කාත් එක්ක දැන් හොඳ කෙනෙක්ද මම කසාද මදිද මාව දාලේයිද ඔය ඉතින් ඒවට කියන්න උත්තර මම උත්තර දීලා 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 ආයි දැන් උත්තර නෑ අයියේ මම හැමදාම ඒගොල්ලන්ගේ බැනුම් අහගෙන ඇවිල්ලා ඔහොම හම්බෙලා ගෙදර යනවා හැමදාම එකම දේනේ නංගි මේ කියන්නේ වා මං යන යන්න පා යන්න ඉන්න ඉතින් ඕනෑයි මම යන්න ආයි කවද දෙන්නේ කවද දෙන්නේ ඔය කියන්නේ ඔය කියනට මං යන්න ආයි යන්න එන්න යන්න හෙටරන් මේ ජීවිතේ තියෙන තරහ වෙලානේ යන්නේ තරහ වෙන්න එපා ප්ලීස් මම යනවායි ෆේෂියාවල ඇති බයෝටින් මගින් ශක්තිමත් කෙස් කණුවක් වගේම මෙරයින් කොලජන් මගින් පැහැපත් සමක් ලබා දේ දසන කාන්ති චූර්ණයේ සහිත ලිව ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. කොරෝනා වෛරසයෙන් 99.9%ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. එරබෝන. Thank you. නේ. අද කට්ටිය එනවා කිව්වදයි? එනවා. දැන් කොහමද අය වැඩ කටයුතු කරගෙන යනවද? අවුලක් නැහැ නංගි, ෂේප් එක යනවා ඉතින්. අනේ හොඳයි. ටිකින් ටික හෙමින් හෙමින් ඔහොම ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි මට තියෙන ලොකුම සතුට. ඔම කලකිරලා වේ කතා කරන්න එපා බං. මොන ලොකු ප්‍රශ්න නෙමෙයි. මගේ ජීවිතේම අපායක් අයියේ. මගේ අම්මල තාත්තලා කොහෙවත් යන කාලකණි මිනිහෙක් මම බන්දල් දෙන්න හදනවා. අනික මම එමිනියාගේ හැටි හොඳ හැටිම දැන දැනත් දැන් ওই ගෙදර මිනිසුන්ට අයියෝ කොච්චරට මුණ තේරෙන්නේ මට තේරෙනවනේ මේ එයාලට ඕනේ මාව විකුණන්න එයාලගේ බිස්නස් වෙනුවෙන් මාව දේශපාලනට විකුණන්න අපේ තාත්තගේ බිස්නස් වලට දේශපාලනේ කොහොමද ඕනේ නැයි එතකොට කල්පනායි උච්චර වගේ පස්සෙන් ඉන්නේ මෙහෙම මොකටද ඉතින් අපේ තාත්තගේ සල්ලි ඔව් නේද ඒ දෙගොල්ලන්ට දෙගොල්ලෝ බිස්නස් එකක් කරගන්න. මාව ඒකට මැදිහත් කරගත්ත එකයි මට තියෙන දුක. දැන් එතකොට කලනේ අයියෝ විතරක්. ඉතින් එයාට අර ෂෝස් දෙනවනේ. කල්පනා. මං දෙයක් කියන්නම් නංගේ. තරහ වෙන්න එපා. අනේ ඕනේ දෙයක් කියන්න අයියේ. තමන්ගේ දුව, තමන්ගේ නංගි මෙහෙම බිල්ලට දීලා තමන්ගේ බිස්නස් වැඩ කරගන්න තරම් ඒ තාත්තයි අයියයි කොයිතරම් නරකද? අනේ ඔබ තරහ වෙන දෙයක් නෙමෙයි අයියේ. ඒක තමයි ඇත්ත. මම ඒක දන්නවා. බිම ගිරහ නැද්ද? රහයි. ආද හැද? අවු. දැන් උයන්න හැම පුළුවන්ද? අපු දැන් වැඩ ගොඩක් කරන්න පුළුවන්. එහෙනම් බඳින කෙනාට හොඳයි. ඇයි? නෑ ඉතින් කෑම හදන්න පුළුවන්. ඒ බඳින කෙනා ගැන කිව්වහම අවුල් කියා වගේ වුණේ මම බඳින එකක් නෑ බා ඇයි
මං කවදාරි බඳිනවා නම් බඳින්නේ සෙනුදුව තමයි ඉතින්. නේ හොඳයිනේ. අපි බඳින්න. සෙනුදුවට රොකි ඉන්නවා. අනේ මේ අයියේ. ඔයා හිතනවද මේ රොකි ඌව සදාකල් තියාගෙන බලාගෙන ඉන්නේවා කියලා? අය නැද්ද? මං වට එදක් කිව්වා. මං සෙනුරි අක්කටත් කිව්වා. සෙනුරි ඕක තේරුම් ගන්න නැහැ නංගි. දවසක තේරුම් යයි. මේ දවස වෙනකොට එයාගේ ජීවිතේට මොන වගේ දේවල් වෙලා තියෙද්දන්ද මොනවා වෙන්නද මම හිතන්න එපා. බලන් යනකොට අපි දෙන්නම එකම බෝට්ටු වෙන්නේ දයි. නෑ 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 ඔබ බය වෙන්න එපා. මම මේක මයියත් එක්ක කතා කරන්න. අපි එකතුලා මේක මොක් කර කරමු. කන්නේ දවල්ටද රැටද හවසට මොකක් කියන්නේ යකෝ හවසටත් කනවද අක්කා බලන් ටික හොදලා කැම ටික අස් කරා ඉතින් අපරාදනේ මම ටික කනු හා අර බල්ලට අරන් තියෙන කැම ටික නේද බල්ලෙක් වගේ තමයි දාත කන්නේ අක්කා කිව්වා හැදෙන ළමෙක් දවසකට වේල් හතරක් පහක් කෑවට කමක් නැහැ කිව්වා. ආ. උඹනම් හැදේ. මෙහෙ හම්බ කරන්නේ උන් තමයි ඉතින් නැති වෙන්නේ. මොනවද කියන්නේ? හරි හරි මං කිව්වේ විහිළුවට. කාවන් කාපන්. අම්මේ. තොබුතා. තාතේ. මට උඹත් එක්ක වැදගත් දෙයක් තියෙනවා කතා කරන්න. මේ පොඩි පුතා උඹ ඵලයන් ඇතුළට අයියෝ කමන්නෑ මං හිටියට කමන්නෑ තාත්තා කියන්නකෝ උඹ හිටියට කමන්නෑ කියලා කියන්න ඕනේ උඹ නෙමෙයි ඒක කියන්න ඕනේ මම තාත්තා උඹ ඵලයන් ඇතුළට ඔය අසෙනි ගැන අහන්නේ අනේ මේ මම උඹට මොකුත් කියන්නේ නෑ හොඳද तरह මන්නම් එහෙම තරහ වුණේ නෑ මේ හැබැයි එයා තරහද මන් දන්නේ නෑ කො මේක මාර වැඩක් නේ ඇයි උඹලා දෙන්න ඔයිට වැඩිය හොඳට හිටියා නේද කවුද ආත්තේ ඉතින් මොකද උනේ ඉතින් කියපන් මන් දන්නේ නෑ තාත්තේ වෙනදා නම් සරත් මහත්තයත් එක්ක මෙහෙ එනවා දැන් සරත් මහත්තයා කී දවසක් මෙහෙ ආවද බැන්නද ඒ කෙල්ලට නෑ තාත්තේ මේ මම මොකට බයින්නද එනම් බ කියන්නේ නෑ එහෙම කියන්න බුකුත් නෑ තාත්තේ මම මොනවා කියන්නේ ලොකු පුතේ ඒ කෙල්ල හොඳ කෙල්ලෙ මං දන්නවා තාත්තේ ඒ නිසා තරහ කරගන්න එපා බං තාත්තේ දැන් තාත්තා කියන්නේ මේ රත්තරන් කඩුවක් කියලා එකෙන් ඇන ගන්න කියලාද මට අයි මොකක්ද උනේ එක එක ප්‍රශ්න ඉදින් තාත්තේ දන්නවනේ අනේ මන්ද බා තාත මියන්න තාත ඔයගෙන හිතන්න යන්න එපා මම ඒකයි තාත්තට කිව්වෙත් නැත්තේ
हाँ मैं इन्ने मैडम मुकद कोई तो आ गया क्यों वो खाओ द ओया ओया माहाने खाओ द क्यों हुए अलग है अम्मा आ अम्मा टे कॉल कर ला हगता हाँ तीन यार अम्मा कहीं गाने मगे गाने पे नहीं तो वाट खाता अगर हम वहाँ मटे ऐसे क्या ही दान नहीं हाँ इतने यही नंद देंगे गाने आहाने आहाने मटे पोट्टा करे बायक तीनों ना किया ही किया मैं खापना ही ओह उन तेरे मातक तिया गाने उन खाटे बात में बाय नहीं हरिद मटे मांगे ने नाम पोट्टा को बायक नहीं मटे बायार माही आई या क्या ना ए आई वाय वो मरना क्यों हुआ नहीं मटे क्या इंती ऊँ एक कने में ये ना वाय उटे दाखको ना आदरे इटे इतने ऐ वाट बेरी मटे ये विद्रा आदरे कराने हाँ कल्पना ये आदरे क्या नहीं मैं हितला करने का अपने में एक हम बालें कराने बे एक हदवती में नोनी दे आग वाट आदरे ही तेरने ऊँ नो मित्र द ऐ हमें मनवा किएन वाद मांदा पा ऐ कल्पना ये वो आदरे क्या ना मुकुट में दानने ने अभी हिंद में एक गन खता नो करें मत आरांची वाई ये पेरे तब उनके रेस्टोरेंट के पत्ते क्या ही किया मोना माही लगे आने ना ऐसा तो क्या नहीं आने नहीं नहीं वो ऐसा मायने तो क्या नहीं मैं और पिलिगन ना पिलिगन ना तन निकांगे नहीं नहीं मत आरांची अका अभी तरह हरित हरित है भाई मत ओका आता टा हूँ नोट मंग ओका इवरा कर रहा इवरा क මට ආයි ආයි කියන්න තියන්න එපා ඔයා. හරි හරි ඉතින් ඔක් කොච්චර මට ඔක් කියලා තියෙනවද? මර කොච්චර කිව්වත් නම් කිව්වා ආ ඕක ඔළුවට ගන්න නැහැ. ඕකන වෙලා තියෙන්නේ නේ. හරි මං ඔළුවට දා ගන්නම්කෝ. මේ බාර් දෙකේ එකක් වාටලු නේ. මොකද? නෑ නෑ මට තාත්තා කිව්වා. තාත්තා මොකද කිව්වේ? තාත කිව්වා මේ ගෙවල් දෙකෙන් එකක් වාටයි අර බාර් දෙකෙන් එකකුයි වාටයි කියලා. හ්ම් ඉතින් ඇයිදින් කවදා හරි දවසක මාත් බාර් එකයි අයිතිකාරයක් වෙන්නේ. එහෙමද ඔයා හිතන්නේ? ඔව්. හා. එහෙනම් බාරුයි ගෙවලුයි ඔක්කොම ඔයා තියාගන්න. මං ඕනේ නැහැ හරිද? මං යනවා. ඉස්සරවගේ මොකද පුතේ දැන් මේ පැත්තේ ඉන්නේ නැත්තේ පොලා ඔහු ඔය එන්නේ මීටින් වලට එහෙම නෙමෙයි ඉතින් වෙනදා ඌ කොයි වෙලාවෙත් මෙහෙමනේ දැන් ඉතින් ඌ රස්සාවටත් එහෙම යනවනේ තාත්තේ රස්සාවට ගියයි කියලා යන්නේ හවසටනේ නැත්තම් ඌ මෙහෙමනේ මොකම තාත්තට හදිසිය පොලා මතක්ුනේ නෑ ඉතින් ඌ ඉස්සර කොයි වෙලාවෙත් अपे पुड़ी दुआ क्या न किया क्या न मने इन्ने सेनुरु क्या न द ओह उलु बैना उटे उन्दर टा सालाकान डोने लु नेतांग पालीगंडी दे दिए नॉन पुला ऐम की भी बुरुवट न निमेत आते एकी भी सेनुरु क्या न ऐना उगे हिते अत्तर में आगे न दास अतीब ंगीट कथावा
රොකියන්නම් නංගි ඔය යාළුවෙන් දෙන්න එපා කියලා. ඒ කියන්නේ ඌ දන්නා ඔය කියන කොල්ලා ගැන. දන්නා දන්නා. අනික තාත්තා දන්නවද? නංගි ඌ දම්මල පුලාට ගස්සලක් තියෙනවා. යකෝ මේ කිව් තියන්න වටින්නේ නැහැ. ඒක තමයි කියන්නේ. අනේ දෙහිනේ. පුලා ඔහොම කතාවක් කිව්වේ නැහනේ පුතේ අර ආපු වෙලාවකදී. ඌ මාර හොඳ මිනිහෙක් තාත්තේ. ක තමයි. එදා ඇවිල්ලත් මයිත් එක්ක කතා කරා වෙනදවගේ නංගි ගැන විහිළු කරේ නැහනේ. උඩ සෙනුර ගැන දුකයි. එහෙමනම් පුතේ කිසිම වෙලාවක ඔය වසවර්තියට නංගි වැදෙන්න නරක. අපි හැම කවට නංගින්නේ වෙන මතය ගැන තාත්තේ. එයාගේ මතවලට කවුද ඉඳ දෙන්නේ? त्यागमुद එහෙම කරන්න බෑ තාත්තේ. එහෙම කරපු ගමන් ඕක යන්නවත් යයි. තාත්ත නරකම වයසනේ ඔය. මෝඩකමනේ තාත්තේ. ඒක තමයි පුතේ. තාත්ත බය නැතුව ඉන්නකො. අපි මොනවා හරි කරමු. लसन सिंधु तरह එනයි තිය අපි යමුකෝ කොහෙද අපි යන් අර රෙස්ටුරන්ට් එකට ඔයාට ඒතර පුළුවන් නේ මුණත් බලලා එන්න අනේ මේ කල්පනායි ඔයාට ඕන නම් යන්න මං එන්නේ නැංගි කරුණා කරලා ගිහලා ලෑස්ති වෙන්න මට බෑ කිව්වා මට තේරෙන්නේ නැද්ද මං කිව්වනේ මං එන්නේ නැ මාව මැරුවත් මං එන්නේ නැ SLT within online learning saha online working sadaha eda hiya nohaki data deemana Delta Kid mal wage lamainta mal wage hinahenna hadawat rasaka rasawat patuwa watawala de wada kusinithu rawula bæmakata big easy to razor ya harima sumudui polymer adangu nisa jalaya kaanduvi mat welakenawa swiss tech tile motor allanna hondama kena ඔය අයාගෙනු මගෙනු තෝරගත්තේ මාව මට දොස් කියන්න එපා නංගි මොන විකාරද මේ කියන්නේ කම දෙය කියවන්න එපා මට තිත්ත වෙලා තියෙන්නේ මොකද්ද ඔයි මේ අනේ අයියෝ උඹට ඕම කතා කරන්නේ අයියෝ අයියෝ කියන්නේ සියයට වැඩක් නැහැ නේ සියම් ගොඩෙන් හොට දාන්නේ මේ